අපේ පරපුරේ ලේ උරුමයේ සත්‍ය කතාව ජීවමාන මහරවණ ආයුබෝවන් ආයුෂ බොහෝ වේවා කියලා ජීවමාන මහා රවණ නරඹන්නට සැදී බැහැදී ඉන්න ඔබට ප්‍රාර්ථනා කරනවා ඔබ විශේෂයෙන්ම මේ වැඩසටහන වලින් පිළිගන්න ඔබ ඉතාම හොඳින් දන්නවා රවණ පහන මේ වන විටත් දල්වා ඇති බව අප විශ්වාස කරනවා විශේෂයෙන්ම මේ වැඩසටහන ආරම්භයේදී ඔබ දුටු ඒ පූර්ව දැන්වීමේ අභිමානවත් හෙළිදරව්වක් කිසියම් දෙයක් හෙළිදරව් කරනකොට ඒ හෙළිදරව්ව විශ්වාසනීය වෙන්න ඕනේ අපි හැමෝටම පිළිගත හැකි විශ්වාසනීය හෙළිදරව්වක් නම් තමයි ඔබ දිගින් දිගටම ඒ පිළිබඳව සොයා බලන්නේ ඒහා රැඳෙන්නේ ඒ නිසා ඊටාම දීර්ඝ කාලයක් මේ වැඩසටහන බොහොම විශ්වාසනීයව අපි ඒ අභිමානවත් හෙළිදරව්ව කරගෙන ගියා අදත් අපි සූදානම් වෙන්නේ බොහොම විශිෂ්ට දෙපලක් සමගින් ඒ පිළිබඳව සාකච්ඡා කරන්න ලාංකීය උරුමය එහෙම නැත්නම් අපේ ඓතිහාසික වටිනාකම් සාමාන්‍යයෙන් හැමෝම කතා කරන සරල ඓතිහාසික කතාවට එහා ගිය අපි කියනවා සාමාන්‍ය පාරක යනවට වැඩිය පාරෙන් පිටපැනලා එහාට ගිහිල්ලා විශාල කැපකිරීම් කරලා කරපු සොයා ගැනීම් පිළිබඳව අපිට කතා කරන්න පුළුවන් නම් ඉතිහාසයේ ඒ බොහෝමයක හිමිකාරීත්වය වගකීම ඒ සොයා යාම් සිදු කරේ එතුමන් එනිසා ඉතාම ගෞරවයෙන් අද සියත ජීවමාන මහා රවණ වැඩසටහනට අපි පිළිගන්නවා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේවි ආයුෂ බොහෝ වේවා කියලා. එපගේම මේ වැඩසටහනට බොහෝ දිනක හොයන දෙයක් මේ තොරතුරු සියල්ල අතරේ ලිඛිත සාක්ෂි ලිඛිතව පොත්පත් වල කොහෙද තියෙන්නේ මේ තොරතුරු සාක්ෂි සහිතව අපිට ලබා දෙන මේ වැඩසටහනට විශාල ආලෝකයක් ශක්තියක් ඒ වගේම ඔබ ඇය එනතුරු බලාගෙන ඉන්නවා මොනවද අද අපිට පැහැදිලි කරන්නේ අපිව දැනුවත් කරන්නේ මොන පොත්පත් ගැනද කියලා නීතිඥ තාමරශි වික්‍රමනායක මහත්මිය ආයුෂ බොහෝ වේවා කියලා ආයුෂ බොහෝ ගන්නවා අද ටිකක් විශේෂයි මොකද රාවණ ඉතිහාසය හා මේ හෙළ භූමියේ ඉතිහාසය ගැන කතා කරද්දී විශේෂයෙන්ම වාරි කර්මාන්තයට හිමිවන්නේ ප්‍රධාන තැනක් වාරි කර්මාන්තය කොයිතරම් සශ්‍රීකව පැවතුනාද කියන කාරණාවට බොහෝ උදාහරණ තියෙනවා මොකද ඒ තරම් ස්වයංපෝෂිත යුගයක් අපිට ඉතිහාසයේ තිබුණා නමුත් අද වෙන විට අපට ඇති වෙලා තියෙන මේ ව්‍යසනයන් පසුපස මේ වාරි කර්මාන්තය පිළිබඳව අපේ නොදන්නාකමත් එක්තරා හේතුවක් වෙනවා කියලා අපි විශ්වාස කරනවා ඒ නිසා මේ කතා කරන්නේ සියල්ල සිදුවී හමාරපු යුගයක නෙවෙයි සියල්ල සිදුවෙමින් පවතින යුගයක මේ ඔබේ මගේ වෙලාව හින්දා අපි කළ යුතු දේ කරන්න හොඳම වෙලාව හින්දා මම හිතනවා මේ වාරි කර්මාන්තය ගැන අපි කතා කළ යුතුයි කියලා. අද ටිකක් විශේෂයි. මොකද ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමන් කියනවා පළමු අවස්ථාව ලබා දෙන්නේ කියලා මේ තොරතුරු පිළිබඳව සාකච්ඡා අවස්ථාව නීතිඥ තාමරශි වික්‍රමනායක මහත්මියට අපි මේ වාරි කර්මාන්තය පිළිබඳව තියෙන තොරතුරු පිළිබඳව කතා කරමු. ඔව් දැන් අපේ වාරි කර්මාන්තය ගැන ගත්තොත් අපේ හෙළ වාරි ඉංජිනේරුවන් ඒ කියන්නේ අතීතයේ ඉඳලාම මේ වාරි කර්මාන්තය කරපු ආකාරය සිදු කරපු ආකාරය නූතන ඉංජිනේරුවන් පවා මවිත කරන සුළුයි. අපි දැන් මාදුරුවේ පැරණි බිසෝ කොටුව ගත්තත් ඒ වගේම අපි ගත්තොත් වැව කංග අපි වැව් බැම්මේ ඉඳලා අපි පටන් ගත්තොත් අපි සලපනාව ඊට පස්සේ පිටවාන බිසෝ කොටුව මේ වගේ වැවක තියෙන විවිධ අංග මේ සියලුම දේ අපේ ඉපැරණි හෙළයන් ඔවුන් විසින්ම මේ දේවල් සකස් කරලා ඒ දේවල් නිර්මාණය කරලා අපේ රටේ කෘෂිකර්මාන්තය වෙනුවෙන් යොදාගත් අවස්ථාවන් තිබෙනවා. ඉතින් අද මම පළමුවෙන්ම කැමති සාකච්ඡා කරන්න දැන් අපේ වාරි තාක්ෂණය කියන්නේ කොතරම් අතීතයට යනවාද කියන එක ගැන කතා කරොත් අපේ යක්ෂ කියන ජන කොටස කොයි විදිහටද මේ වාරි තාක්ෂණය නිරත වුණේ කියලා සහ ඒ වගේම මේ පසුගිය දින කිහිපය තුළදී මේ මට හැකියාවක් ලැබුණා දැන් විශේෂයෙන් අපේ ඉපැරණි සිටියම් ඒ ඉපැරණි සිටියම් වල අපේ තිබුණ වාරි කර්මාන්ත කොයි ආකාරයෙන්ද තිබුණේ කියන එක ඒ තිබෙන වැව් වලින් බොහෝ ප්‍රමාණයක් වැව් දැන් අපට අද දිනේ අපට දැක ගන්න හැකියාවක් නැහැ ඒ වගේම ඒ සඳහා යොදාගත බොහෝ ඒ කියන්නේ නම් පවා අපට අද දිනේදී දැක ගන්න නැද පරම්පරා දෙක තුනක් විතර අපි එපිටට
ඉස්සරහට යද්දී ඒ ඉපැරණි දේවල් බොහෝමයක් අපේ සමාජයෙන් වියකී ගිහිලා තියෙනවා. සහ මේ විශේෂයෙන්ම කෙනෙක් හිතන්න පුළුවන් මේ පොත්පත් ඇසුරෙන්මද මේවා ගැන කතා කරන්න කියලා. මම පෞද්ගලිකව දන්නවා තාමරශ්‍රී මහත්මිය මේ තැන්වලට ගිහිලා මේවා පිළිබඳව හොඳ හදෑරීමක් කරපු කෙනෙක්. දැන් අපි මිනින්දෝරු දෙපාර්තමේන්තුවට ගියොත් මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ වෙනමම ස්ථානයක් තියෙනවා. අපේ ඉපැරණි සිතියම් අපිට ලබා ගන්න පුළුවන්. දැන් අපි ඉතිහාසය හදාරනකොට ඉතිහාසයත් එක්කම අපි භූගෝල විද්‍යාව හදාරුවාට දැන් මේ භූමිය පිළිබඳ විද්‍යාවත් අපිට වාරි මාර්ග ගැන අපි සාකච්ඡා කරනකොට ඉතාමත් වැදගත් වෙනවා. එතකොට අපි ওই සිතියම් ඉපැරණි සිතියම් ගැන කතා කරනකොට අඟලේ සිතියම් තමයි මුලින්ම නිර්මාණය වුණේ. දැන් අපි මේ රාවණ ඉතිහාසය ගැනත් අපි කතා කරනකොට දැන් අපි දන්නවා මේ රාවණ කියන නාමය විවිධ ස්ථාන අපේ ලංකාවේ විවිධ ස්ථාන විවිධ ග්‍රාම නාමයන් විවිධ ස්ථාන නාමයන් සඳහා යොදාගෙන තියෙනවා. ඒ වගේම තමයි මම සොයා බැලුවා මේ අපේ වාරි තාක්ෂණය කොයි විදිහටද මේ රාවණ කියන නම යොදාගෙන තිබෙන වෙනි ස්ථාන තිබෙනවාද කියන එක. දැන් ඔබ බැලුවොත් මුලින්ම ඒ කියන්නේ අපි අවධානය යොමු කරොත් අපේ ලංකාවේ අඟලේ සිටියම සකස් කරනකොට දැන් මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මේ සමග සාකච්ඡා කරාම දැන් මුලින්ම අපි දන්නවා මේ ලෝක ඉතිහාසය ගතොත් ටොලමී ඊට පස්සේ එරාතොස්තනීස් රෝම ජාතිකයින් අරාබි ජාතිකයින් යවිට බොහෝ අය ලංකාවේ සිටියම් ඇඳලා තියෙනවා. ඒ පිළිබඳව අපිට වැඩසටහනදී කතා කරන්න පුළුවන්. ඒතර ලංකාවේ වාරි මාර්ග සම්බන්ධයෙන් අපේ බ්‍රිතාන්‍ය ජාතිකයන් වෙනමම ඔවුන් මේ අඟලේ සිටියම සකස් කරනකොට ඒ දේවල් සඳහන් කරලා තියෙනවා. මේක 1950 දී ඉන්පස්සේ මේක නැවතත් 1970 වසර ඒ වගේ විවිධ අවස්ථාවලදී මේ අඟලේ සිටියම් නිර්මාණය කළ තියෙන අඟලට සැතපුම් එකයි ආදි වශයෙන් ඔබ බැලුවොත් මහඔය ප්‍රදේශය. දැන් මේ මම කියන්නේ මාඔය නෙවෙයි, මම මේ කතා කරන්නේ මහඔය. ඒ කියන්නේ නැගෙනහිර පළාතේ මම හිතන්නේ අපේ මහාචාර්යතුමන් බොහෝ ගවේෂණ සිදු කළා තිබෙනවා. නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ රූගම. ඔබටත් මේක මේ ඒ කියන්නේ දැන් අඟලේ සිටියම අපි බැලුවොත් අපිට මුළු ලංකාවේම අඟලේ සිටියමක් එකපාරින්ම දැක ගන්න බැහැ. ඒ කියන්නේ විවිධ කොටස් තමයි අඟලේ සිටියම් වලට තියෙන්නේ. එතකොට මේ රූගම් කියලා හැටියට හඳුන්වලා තියෙන ඔබට මේක සමීප ඡායාරූපයක් පෙන්වුවොත් ඔබට දැක ගන්න පුළුවන් මේ රූගම් කියන වැව අම්පාර දිස්ත්‍රික්කයට යාබදව තිබෙනවා. දැන් මෙතන මේ රූගම් වැව ඔබට දැක ගන්න පුළුවන් මේ සමීප ඡායාරූපයක්. මම හිතන්නේ ඔබට දැන් හොඳින් පේනවා ඇති. දැන් මේ රූගම් වැව සම්බන්ධ වෙලා තියෙන මුන්දෙනි ආරු හැටියට අපි හඳුන්වනවා මහඔය ප්‍රදේශයට තමයි. හැබැයි ඔබ මේ සිටියම හොයනවා නම් මහඔය කියලා අඟලේ සිටියම හොයන්න එපා. මොකද අඟලේ සිටියම මහඔය කියන කලාපයට අදාළව රූගම වැව නැහැ. ඊට ඉහලින් තමයි රූගම කියන සිටියම ඔබ බලන්න ඕනේ. ඔබට එතනට ගිහිල්ලා ඒක හොයාගන්නට පුළුවන් පහසුවෙන්ම. මුන්දෙනි ආරුවෙන් එක්තරා ඇල මාර්ගයක් මේ රූගම වැවට වැටෙනවා. ඔබට හොඳින්ම බැලුවොත් ඔබට දැක ගන්න පුළුවන් ඒ ඇලේ නම රාවණ ඇල නමින් තමයි ඒ ඇල මාර්ගයේ මුන්දේනි ආරුවෙන් රූගම වැවට වැටෙන්නේ. මම මේ කියන්නේ දැන් මේ වැඩසටහනේ අපි රාවණ ඉතිහාසය ගැන අපි සාකච්ඡා කරනවානේ. ඒ කියන්නේ ඒකට සාක්ෂි කොහොමද තියෙන්නේ කියන එක. ඒතර වාරි කර්මාන්තවලදී මේ රාවණ කියන නම රාවණ ඇල විදිහකට යොදාගෙන තියෙනවා. හැබැයි මේක මේ බ්‍රිතාන්‍ය ජාතිකින් නෙමෙයි මේ නම දාලා තියෙන්නේ. ඒ කියන්නේ ඔවුන් මේ සිටියම සකස් කරනකොට එවකට තිබුණු ස්ථාන නාම තමයි මේ අඟලේ සිටියම බ්‍රිතාන්‍ය ජාතිකෙන් හදපු අඟලේ සිටියමට යොදාගෙන තියෙන්නේ. එතකොට රූගම වැවට මුන්දෙනි ආරුවෙන් ජලය අරගෙන ගියපු රාවණ ඇල නමින් ඇල මාර්ගයක් තියෙනවා. අඟලේ සිටියම ඔබටම පරීක්ෂා කළ බලන්න පුළුවන්. මම මේ මෙතන සඳහන් කළ තියෙන්නේ මෙතන හරියටම මෙන්න මෙතන. ඒ වගේම මේක තවදුරටත් මම හොයා බැලුවා. ඊන්පස්සේ දැන් අපි භූගෝල විද්‍යාව හදාගෙන අපිට ප්‍රක්ෂේපණ ගැන උගන්වනවා. ඊපස්සේ 1:50 ඔය වගේ විවිධ පරිමාණයකින් අපි සිටියම් සකස් කරනවානේ. දැන් ඒ සිටියමේ පරිමාණය අනුව ඒ තිබෙන ස්ථානය යම් දුරස්ථභාවයක් ඇති වෙනවා. එතකොට මේ තියෙන්නේ 1:50. ඒ කියන්නේ මේ මෙට්‍රික් සිටියම ඔබට බැලුවොත් ඒක අඟලේ සිටියමෙන් වෙනස්. ඔබ ගිහිල්ලා බලන්න ෂීට් 50 කියන්නේ මේක. දැන් මේක නම් මට සිංහල භාෂාවෙන් හම්බුණා මේ සිටියම. මේක ඉංග්‍රීසි භාෂාවෙන් තමයි තියෙන්නේ. මේක තවත් විශාල කරලා තමයි මේ සිටියමේ ඔබට දැක ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මෙතනක් තියෙනවා ඒ කියපු විදිහට රූගම් වැව. මෙතන මම මේ ටැග් කරලා තියෙන්නේ ඔයගලන්ට පහසුවෙන් බලන්න පුළුවන් රාවණ ඇල කියන එක රූගම් වැවට ජලය සපයන. එතකොට ඔබට හැකියාවක් තියෙනවා මිනින්දෝරු දෙපාර්තමේන්තුවට ගිහිල්ලා මේ මහඔයේ ෂීට් 50 කියන එක 1:50 පරිමාණයේ සිටියම සහ අඟලේ සිටියම ඔබ බලනවා නම් රූගම කියලා අඟලේ සිටියම බැලුවොත් ඉපැරණි රාවණ ඇල කියලා ඇලක්
අම්පාර දිස්ත්‍රික්කයේ කියන්නේ නැගෙනහිර පළාතේ රූගම වැවට ජලය සපයලා තිනවා මුන්දෙනි ආරුවේ. ඉතින් ඔබට ගිහිලා මේ දේවල් ගවේෂණය කරන්න පුළුවන්. මේක දරුවෝ බලනවා නම් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ මේක බලන්න පුළුවන්. ඉතින් නමුත් ගැටලුව තියෙන දැන් මේ මේ විදිහ විතරක් නෙවෙයි, දැන් අපි කලාවේ නිම්නය ගත්තා, දැදුරුවේ නිම්නය, ඊට පස්සේ කුඹුක් කන්න ඔය මේ වගේ ස්ථාන ගතවොත් හිතා ඉපරණි අමුණු ඒවැ ස්ථාන නම බොහෝමයක් තියෙනවා මෑත කාලේ අපිව භාවිතයට ගන්නේ නැති. ඉතින් මේවා අපි ගිහිල්ලා ගවේෂණය කරන්නට අවශ්‍ය වෙනවා. ඒ වගේ මම කැමති තවත් අපේ වාරි කර්මාන්තය ගැන කතා කරනකොට අපේ බ්‍රෝහියර් මහත්මයා ලියපු ඉපැරණි පොතක්, ඒ කියන්නේ ඒන්ෂන් ඉරිගේෂන් වර්ක්ස් ඉන් සිලෝන් කියලා පාර්ට් 1 පාර්ට් 2 පාර්ට් 3 කියලා, ඒ කියන්නේ වෙලුම් තුනක් තිබෙනවා. ඔබට හැකියාවක් තියෙනවා නම් දැන් මේක පුස්තකාල වලින් මේ පොත ගන්න පුළුවන්. පොත් ඒ කියන්නේ ඔයගලන්ට ගිහිල්ලා පොත්හල් වලින් මේවා ගන්න බෑ, ජාතික පුස්තකාලේ ඔබට ගිහිල්ලා මේක කියවලා අවශ්‍ය නම් ඡායා පිටපත් ගන්න පුළුවන්. නමුත් ඒකත් උත්සාහ කරනකොට දැන් කඩදාසි වල ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒකත් ඒ නිසා ඔබට හැකියාවක් තියෙනවා. ඔබ මහවැලි අධිකාරියට ගියොත් ඒකෙත් ඉංග්‍රීසි පොත අපට ගන්න නැහැ. සිංහල පරිවර්තනය ලක්දිව පුරාතන වාරි මාර්ග කියලා මේ බ්‍රෝහියර් මහත්මයා ලියපු වෙලුම් තුනම එකට එකතු කරලා තිබෙන මේ කෘතිය. මේක ඉංග්‍රීසි කෘතියත් මම පරිශීලනය කරා. ඉංග්‍රීසි කෘතිය නම් ඇත්තටම අර සුක්ෂියක් තියෙනවා, අපිට ඉතාමත් පහසුවෙන් ඒ ස්ථාන හොයාගන්න පුළුවන්. නමුත් සිංහල කෘතිය කියන්නේ ඔබ ඒකත් එක්කම බැලුවොත් ඔබට පහසුවෙන් ඒ ස්ථාන ගැන හොයාගන්නට හැකියාවක් තියෙනවා. එතකොට මෙහිදීත් වෙනමම අර මම කියපු රූගම වැව ගැන බ්‍රෝහියර් මහත්මයා ඒ කියන්නේ බොහෝ ගවේෂණය කරලා තියෙනවා අපේ ඉපැරණි වාරි තාක්ෂණය පිළිබඳ. ඔහු දක්වලා තියෙනවා මේ රූගමට මේ රූගම කියලා තියෙන 1867 ඔබ 52 පිටුව පරිශීලනය කරොත් රූගම් තලාවේ කියන ලද ස්ථානයේ රූගම් වැව පිහිටියේ. දැන් මෙතනට තමයි අර රාවණ ඇල කියන එකෙන් වතුර ඇවිත් තියෙන්නේ. 68 අවුරුද්දකට ඉහත ඒ කිසි ප්‍රයෝජනයකට ගත නොහැකි නිස්සාර භූමියක් ලෙස සැලකූ කාලයේ මඩකලපු ඒජන්ත ධූරයේ දරුව WRT මොරිස් මහතා නිසැකවම පුරාණයේදී වැවක්ව තිබූ මෙම පහත් බිම විස්තර කරන කල වැවේ වටවලල්ල හැතැම්ම 12ක් වී යයි කීවේය. ඉතාලි සුළු වියදමකින් එය ප්‍රකෘතිමත් කර පෙරසේම නැවතද වැවක් කිරීමට පුළුවන් බව ඔහු කියයි. කියන්නේ මේක ඉතා ඉපරණි වැවක්. ඔවුන් මේක නැවතත් ප්‍රතිසංස්කරණය කළ යුතු බව තමයි යෝජනා කරලා තියෙන්නේ. ඒ වගේම තමයි එම රපෝර්තයෙන්ම දැනගන්නට පුළුවන් ආකාරයෙන් වැවෙන් දියපිට වෙන පුරාණ වාරය අඩි 20ක් දිග අඩි 4ක් පළල තනිගලක් වී නමුත් පටු ඇලක් විය. දොරට වූ අසල අඩියක් පළල මහත් පීලි වැනි ගලේ හැරු ඇල දෙකක් තිබේ. නිසැකෙන් මේවා ඉහතදී දිය හරවාගත් දොරටු විය හැකිය. මුල් වැව අතීතයේදී දකුණු දෙසින් ගලා එන දියපාර දෙකකින් පුරවා ගන්නා ලද්දකි. ඉන් පසු මුන්දෙනි ආරේ දිය නියගෙන් සිදී කල ඊට වැව් දිය හරවා ගන්නට ඇත. ඉතින් ඒ විදිහට මේ රූගම පිළිබඳව වෙනමම ඔහු සිතියමකුත් සකස් කරලා තියෙනවා. ඔබට හැකියාවක් තියෙන ඒ සිතියනුත් පරිශීලනය කරන්න. මම හිතන්නේ මේවා සමීප ඡායාරූප බැලුවොත් ඔබට මේ දේවල් දැක ගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි දැන් අපි සිතියමේ සඳහන් වෙලා දැන් අපි මේ රූගම වැවහා බැඳුණු රාවණ ඇලක් ගැන කතා කරානේ. බ්‍රෝහියර් මහත්මයා ඊට අමතරව තවත් රාවණ ඇලක් ගැන කතා කරනවා. ඔබ ඉංග්‍රීසි කෘතිය පරිශීලනය කළ බැලුවොත් එහි සුචි ඒ කියන්නේ ඔබට දැක ගන්න පුළුවන් තුන්වෙනි වැලුමේ තමයි මේ කියන්නේ දෙවෙනි වැලුමේ තමයි ඒ ගැන විස්තර දක්වලා තියෙන්නේ රාවණ ඇල කියලා. ඒ පිළිබඳවත් මම හිතන්නේ මම ඔබට සඳහන් කරන්නම් පරිශීලනය කරන්නත් ඒක ඉතාමත් පහසුයි. විශේෂයෙන්ම ඔබ බැලුවොත් දැන් දෙවනි කොටසේ ඒ කියන්නේ මේ වෙලුම් තුනම එකට සම්බන්ධ කරලා සකස් කරපු මේ කෘතිය නම් පස්වෙනි පරිච්ඡේදයේ මලය රට හෙවත් රුහුණු උඩ රට කියලා උඩ ඌව පළාත ගැන තමයි සඳහන් කරන්නේ. දැන් අදත් ඔබ දන්නවා ඔබ ගියොත් වැලිගම. වැලිගමට ගියොත් වැලිගම දිවුරුම් වෙල දිවුරුම්පල කියලා අදත් ස්ථානයක් තියෙනවා. සීතා එහෙම ජනප්‍රවාහ දෙන ස්ථානයක් නේ සීතා. අර තමගේ දිවුරු රස්නේ ප්‍රශ්නයක් නොවන කූල් දවසකට නව ඩෙටෝල් කූල්.